අද දවසේ අපි සිද්ධ කරමින් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ වීරිය සම්බොජ්ජංගය පිළිබඳව. වීරිය සම්බොජ්ජංගය වර්ධනය කරන්න හේතු වෙන කාරණා 11ක් තියෙනවා. ඉන් කාරණා දෙකක් ඊයේ දවසේ අපි සාකච්ඡා කරා. අපාය බය, පච්ච වෙක්කනතා සහ ආනිසංස දස්සාවිතා කියන කොටස් දෙක. ඒ කියන්නේ මේ සසර ජීවිතයේ අපිට වෙන්න තියෙන මහා ව්‍යසනකාරී තත්ත්වයන් අපි නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර නුවණින් විමසන්න ඕනේ. ඉතින් අනුමානය කියන එක හරි භයානකයි. ලෝකේ නුවණ තියෙන පුද්ගලයෝ අනුමාන වශයෙන් යමක් කරන්නේ නැහැ. ඇයි? අනුමාන කියන්නේ වරදින්න පුළුවන්. මාව අපාය යන එකක් නැති වෙයි. මාව දැම්මම මැරෙන එකක් නැති වෙයි. නේද? එහෙමනේ අපි අනුමාන කරන්නේ මුළු ජීවිතෙම ගියන්නේ අපේ අම්මා අපේ තාත්තා ඉක්මනට මැරෙන එකක් නැති වෙයි. මට අන්න අර කට්ටියට අච්චර භයානක ලෙඩ හැදිලා තියෙන අය දකින්න අපි. දැක්කහම මට එහෙම වෙන එකක් නැති වෙයි. මේ විදිහට අනුමාන කරගන්නවා ජීවිතය. අනුමාන කරගෙන මොකද කරන්නේ? ඒක වෙන්නේ නැති වෙයි වෙන්නේ නැති වෙයි කියලා ඉන්නවා. වෙන්නේ නැති වෙයි කියලා හිතාගත්ත කීයක් නම් දැන් වුණාද? ජීවිතේ අපි වෙන්නේ නැති වෙයි වෙන්නේ නැති වෙයි වෙන්නේ නැති වෙයි කියලා හිතපු කීයක් වුණාද? නේද? එහෙනම් මාව අපාය වැටෙන්නේ නැති වෙයි මාව තිරසන් ජීවිතයකට පත් වෙන්නේ නැති වෙයි කියලා හිතුවට එහෙම නොවේ කියලා කියන්න පුළුවන්ද? බැහැ. ඉතින් එහෙනම් ඒ ගැන මෙනෙහි කරන්න කියලා මම දේවදූත සූත්‍රයේ තියෙන හැටියට අපාය පිළිබඳ പ്രേත වස්තු විමාන වස්තු වල තියෙන ආකාරයට പ്രേත භූතේ අසුරයන්ගේ ස්වභාවයන් එකටිය විට විඳින්නලා තියෙන අනන්ත දුක්, හේන තියෙන තිරසන් අපායේ තියෙන අනන්ත දුක් තත්ත්වයන් නැවත 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 මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ මෙනෙහි කරපුවාම පින්නත් නේ අපේ හිතේ උපදනා වූ අකුසලයන් ප්‍රහාණය කරගන්නත් නැති අකුසලයන් ඇති වෙන්න දෙන්නේ නැතුව නවත්ව ගන්නත් තියෙන අකුසලයන් තියෙන කුසලයන් පිරිහෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්නත් නැති කුසලයන් වර්ධනය කරගන්නත් අපේ ඇතුළෙන්ම හිත ඇතුළෙන්ම නැగిලා එන ලොකු අදහසක් එනවා. අන්න ඒ එන අදහස හරියට නිකන් අර අපිට ලොකු ගමනක් යන්න ඕන වෙලා අපි හිතමුකෝ ලොකු බෑග් එකකුත් උස්සන් යනවා කියලා පරක්කුත් වෙලා කියලා. අන්න ඒ වෙලාවේ කොහොමද අතපය රිදුනත් මොකද කරන්නේ? අතපය රිදුනත් ඉක්මනට ගමනාන්තය දක්වා යන්න වෙලාවට යන්න ඕන හින්දා නේද? අපි තුමු ගොඩක්ම පරක් වෙලා වාහනයක් යනවා කියලා තියෙනවා. පරක් වුණොත් ලොකු පාඩුවක් වෙනවා. එන්න දුවගෙන දුවගෙන යනවා බඩුත් උසගෙන. කොච්චර බර තිබ්බත් දරාගෙන යනවද නැද්ද? අන්න ඒ වගේ අපේ හිත අර මේ විදිහට අපාය ගැන මෙනෙහි කරපුවාම පින්නන්නේ කුසල් වඩන්න දුක් විඳගෙන හරිද? හරියට විටක වදකෙක් නැත්නම් යම් කිසි දක්ෂ සටන්කාරයෙක් යුද්ධයකට ගියාම එන එන සතුරාව පලහරිනවා වගේ නේද මේ වීරිය කියන චෛතසිකය අපිට හැම වෙලේම අලුත් වෙවි නැగి එන හැම අකුසලයක්ම යට කරලා දාන්න හේතු වෙන විදිහට වීරිය හැදෙන්නේ අර විදිහට අපාය ආදිය ගැන හොඳට මෙනෙහි කරලා තිබ්බමයි. පටන් ගත්ත වැඩේ අවසානයේ දක්වා අරගෙන යන්න හරියට නිකන් වාහනයකට නැగిලා මහ වේගයෙන් යනා වගේ සැඩපහාර පහලට ගලන සැඩපහාරේ නොසැලී පහලට ගලන්න දෙන්නේ නැතුව ඉදිරියට වේගෙන් ඇදිලා යන්න තරම් කොච්චර බාධාවත් ඇදිලා යන්න තරම් දක්ෂකමක් වීරයක් තියෙන්න ඕනේ අපේ సంతානේ නේද? මොනවා යට කරගන්නද? අකුසල් යට කරගන්න, බැඳීම් යට කරගන්න. අන්න ඒ බැඳීම් අයින් කර ගැනීම මොකද ඒවත් එක්ක තමයි ඒ බැඳිලා තියෙන දේවල් තමයි නැවත දකින්න ඕනේ, නැවත අහන්න ඕනේ, නැවත විඳින්න ඕනේ කියලා ඉවරක් නැතුව අපේ හිත අකුසලයට ඇදලා දාන්නේ. කුසීතකම කියලා කියන දේෙන් අයින් කරගන්න බෑ. කුසීතකම කියද්දී නිකන් කම්මැලිකමට ඉන්නවා විතරක් නෙවෙයි, එතනින් ගම් වෙන්නේ මේ කෙලෙස් වලින් අයින් වෙන්න හිතේ තියෙන මැලිකම. කතා කරන්න ගත්තොත් කතා කර කර ඉන්නවා, ඕන නැති දේවල් කතා කර කර ඉන්නවා, නිදා ගන්න ගත්තොත් නිදා ගන්නවා, ඉඳකට ගත්තොත් ඉඳගත්තමයි. මම මොන වගේ කියලාද කිව්වේ? උදාහරණයක් විදිහට කිව්වේ කුසීතකමට යට වෙච්ච කෙනා මැටි ගුලියක් වගේ කියලා. මැටි ගුලිය බිම දැම්මොත් තහ කාලා එතනම හිටිනවා. සමහර අයගේ ජීවිතය එතනම හිටලා නැවත ඔසවා දෙන්නේ නැහැ. වැටෙන තැනින් ඔසවා දෙන්නේ නැහැ. රබර් බෝලයක් පොලේ ගැහුවා නේද?
බිම වැටෙනකොටම එතනින් ඔසවා ඔසවා දෙනවා එතනින් නැගිට ඕනවා අන්නේ වගේ මේ මැටි ගුලියක් වගේ ජීවත් වෙන්නේ නැතුව අර හැම අකුසලයකටම අපිව වැටෙනවා ඒක සසර දෝෂය නැවත 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 අකුසල් පහළ වෙනවා ඉතින් මේ සුවදායක තත්ත්වය ගැන අපි දන්නේ නැත්නම් අර භයානක තත්ත්වයට වැටෙන මේ අකුසලයෙන් හිත මුදවා ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ ඉතින් හිත මුදවන වීරිය උපදින්නේ මේ තියෙන අපහසු තත්ත්වයෙන් අයින් වෙලා ලොකු වීරියකින් කටයුතු කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්නේ මේ වගේ අපාය ගැන දැනගන්න ඕනේ. ඒ වගේම ආනිසංස දස්සනතාව කියන එක අපි යම් ප්‍රමාණයකට මෙනෙහි සාකච්ඡා කරා. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ මේ විදිහට මෙනෙහි කරන්න කියලා. ඒවා මෙනෙහි කරන්න ඕනේ. මේ ලැබිලා තියෙන ජීවිතයේ මට කොච්චරනම් වටින ධර්මයක්ද ලැබිලා තියෙන්නේ. අපි බඹර දෙබර කූඩයක් අරගෙන ඇවිදගෙන යනවා වගේ අපිට වෙලා තියෙන්නේ සියලු සංස්කාරයන් සකස් වෙනවා මේ හිතේ. පාර යනකොට දකින්නේවා හින්දා අහනේවා හින්දා නේද දකින්නේවා අහනේවා විඳිනේවා කියනේවා හින්දා අපේ හිත ඇවිස්සෙනවද නැද්ද ආන් සකස් වෙනවා එක එක විදිහට සකස් වෙනවා සිත රාග සිතක් විදිහට සකස් වෙනවා දේශ සිතක් විදිහට සකස් වෙනවා මෝහ සිතක් විදිහට ඊළඟට ඒ අමතරව ඒ දේශයට අදාළව මොනවද ඊරිසියාකම් මසුරුකම් කෑදරකම් විජුකම් මේ විදිහට නුයේකුත් දරා ගන්න බැරි තත්ත්වයේ සැකසීම් සිද්ධ වෙනවා මේ సంతානේ ඒ සැකසෙන සැකසෙන විදිහට මේ ශරීරය නටවඬ වෙලා තියෙනවද නැද්ද ඉතින් ඒ එක්කින්වත් ගැලවෙන්න බැරුව සැඩපහරකට අහුවෙලා වගේ ඉන්න අපිට අන්න ඒ වයින් අයින් වෙන්න ක්‍රමවේදයක් ලැබිලා එහෙම ක්‍රමවේදයක් ලැබිලා තියෙන වෙලාවේ මේ හිත සුවපත් භාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා වේදනාවල් සංඥාවල් සංස්කාරයන් විඥානයන් කියන මේ පංචපාදානස්කන්ධයට අදාළ කොටස් හැම්බලීම නොසන්සුන් ස්වභාවයකට සංසිඳුන්නේ නැති ස්වභාවයකට තියෙන්නේ. ඒවැය සංසිඳීමක් නැහැ. නේද? හරි කලබලකාරී තත්වයකින් නැවත නැවත හටගන්නේ. ඒවා පිළිබඳ ඉල්ලීම් තියෙනවා අපිට. කෙලෙස් වලින් දැවෙන තැවෙන හින්දා ඒ කෙලෙස් මිශ්‍ර වීම තියෙන හින්දා බලන්න අපි නැවත නැවත අතීතයේ ඇති වුණා වූ වේදනාවන් අපේ හිත අපෙන් ඉල්ලනවද නැද්ද? යමක් කෑවනම් ආයෙ කන්න ඉල්ලනවා. තේරෙන විදිහට කියනවා නම් යම කාපු දේ ආය පහ ඕනේ කියලා ඉල්ලනවා මොකටද දිවේ ඇතිවන්නා වූ යම් කිසි සැප වේදනාවක් ඇති වුණාද ඒ ආහාරයෙන් හින්දා ඒක ආයසරයක් ඕනේ කියලා මේ හිත ඉල්ලනවා ඉතින් මේ විදිහට ඉල්ලන දේවල් දීලා නේද දැන් මොකද වෙලා තියෙන්නේ සමහර ශරීර ලොකු වෙලා ඒත් ඇතිවීමක් නැහැ නේද සමහර අය අසනීප වෙලා ඒත් ඇතිවීමක් නැහැ සමහර අයට මහා දුකකටපත් වෙන්න වෙලා ඒව හින්දාම ඒත් ඇතිවීමක් නැහැ. බලාපොරොත්තු ඔක්කොම කැඩිලා. ඇයි කැඩෙනවාමයි ඇයි? මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙන එක. මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙන එක. එහෙනම් බලාපොරොත්තු ඇති කරගත්තු බලාපොරොත්තු කැඩිලා මහා දුකකටපත් වෙලා. ඒත් ඇතිවීමක් නැහැ. 100ක් හම්බුණා නම් ඒක නැති වුණා නම් 10ක් හරි කමන්නේ නැහැ කියලා ඊට පස්සේ ඉන්නවා. 10ක් කමන්නේ නැහැ කියලා ඉඳලා එකක් හරි කමන්නේ නැහැ කියලා ඉන්නවා. දශමයකක් හරි කමන්නේ නැහැ කියලා ඉන්නවා. ඔච්චර හරි තියෙනවන්නේ කියලා ඉන්නවා. ඉතින් ඒ විදිහට තියෙන විදිහට කොහොම හරි මේකෙම එල්ලිලා ඉන්න මේ හිත හදනවා මිසක්කා නේද අපහසුවෙන් ඉතා අපහසුවෙන් මේ අපිට ඕන හැටියට තියාගන්න බැරි මේ සංස්කාරයේම එල්ලිලා ඉන්න මේ හිත හදනවා ඉඳ දෙන්නෙම නැහැ ගැලවෙන්න ඉඳ දෙන්නෙම නැහැ කොච්චර ගලව ගන්න හදුවත් ගලවන්න බැහැ අන්නේ සඳහා ගලවලා දාන්න අවශ්‍ය කරන කෙලෙස් වලින් හිත ගලවා දාන්න අවශ්‍ය කරන ශක්තිය අපේ තියෙන්න ඕනේ මම මේකට මොන වගේද කියන්නේ උදාහරණේ අර එලාම් එක තියලා නිදා ගන්නවා වගේ එලාම් එක තියලා නිදාගත්තට නේද එලාම් එක නම් වදිනවා නැගිටින්න කියලා හැබැයි මේ ශරීරය ඔසවා ගන්න අවශ්‍ය කරන ශක්තිය නැහැ අංශ භාගය හැදිලා වගේ ඉන්නේ නේද ඔසවා ගන්න අවශ්‍ය කරන ශක්තිය නැහැ ඒක කොහේ අඩුපාඩුවද අපේ හිතේ තියෙන ඒ වෙලාවේ හිතෙන් මේ ශරීරය උස්සන්න ඕන ශක්තිය එන්නේ නැහැ නැගිට ගන්න උවමනාව තියෙනවා නැගිට ගන්න බැරුව ඉන්නවා කායික අපහසුවක්ද නැහැ ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ දැවුනොත් නේද නැගිටින්න බැරුව වැතිරි හිටිය කෙනා පයින්නවා කියලා මං හැමදාම කියනවා පනිනවා ඒ පනින්න අවශ්‍ය කරන ශක්තිය දුන්නේ කොහෙන්ද ආයේ හිත ඉන්නවද දැන් කමන්න නැද්ද පැන්නට ඔන්න ඔහෙ මොකද කරන්නේ තව ටිකකින් පයින්නවා සර්පයා කයින් කන්නේ නැති වෙයි දන්නේ නැහැ කයිද දන්නේ නැහැ ඒ වගේ ඉන්නවද නෑ ඒ බවවත් හිතන්න වෙලාවක් නෑ නේද මොකවත් හිතන්න වෙලාවක් නෑ
ඒ මොකද බය දැනෙච්ච හින්දා මම උපමා කරනවා අන්න ඒ සිද්ධිය අරගෙන මෙන්න මේ විදියට ඇඳ කියන්නේ පංචකාම සම්පත්තියයි හරි එලාම් එක කියලා කියන්නේ මේ ඇහෙන ධර්මයයි කම්මැලිකම තීන මිද්දය කියලා ඇඳට ඇලිච්ච ගතිය තමයි කාමච්ඡන්ද ආදී කාමච්ඡන්ද ආදී මේ ඇඳට අලෝලලා තියලා පංචකාම සම්පත්තිය කියන ඇඳට අලෝලලා තියලා ඉන්නවා එතකොට එලාම් එක විදිහට අපි බණ කියනවා අපේ බණ ඇහෙනවා දැන් මේවා කියනකොට ඇහෙනවා දැන් අපි කියන්නේ ඔය ඇඳෙන් නැගිටින්න ඇඳෙන් නැගිටින්න ඇඳෙන් නැගිටින්න කියලා මේ කියන්නේ නේද මොකද හිත තව ටිකකින් නැගිටිනවා හෙට නැගිටිනවා අනිද්දා නැගිටිනවා තව පොඩ්ඩක් ඉඳලා නැගිටිනවා දැන් අසනීපයි වගේ දැන් කෑවා වැඩි දැන් බඩගිනි දැන් නිදිමතයි ඔය විදිහට කී 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 ඇඳේම ඉන්නවද නැද්ද ඔන්න ඔහෙ අද කාලා හෙට ඉඳන් කෑම පිළිමත තියෙන තණ්හාව අයින් කරනවා නේද තව ටිකක් ඉන්න ඕනේ ඉතින් එහෙම බෑනේ හාමුදුරුවෝ කියන විදිහට පුළුවන් ඈ අපිට දරුවෝ ඉන්නවනේ අපිට නිවාස තියෙනවනේ අපිට රාජකාරි තියෙනවනේ අපිට හරියට වැඩනේ නේද? එහෙම කී කී මොකද කරන්නේ? ඇඳේම ඉන්නවා. යම් විදිහකින් දැවුනොත් පින්නත්නි සංසාර බය, අපාය බය, මට අනාගතේ වෙන්න තියෙන ව්‍යසනය දැවුනොත් හරියට කවුරුත් ඇඳේම ඉන්න කවුරු දැක්ක වගේද? සර්පයා දැනුණා වගේ. ආයේ හිත හිත ඉන්න දෙයක් නැහැ එතකොට. ඒ කියන්නේ අපි ධර්මය තුල ක්‍රියාත්මක කරනවා නෙවෙයි ක්‍රියාත්මක කෙරෙන විදිහට අපේ సంతානෙ සකස් කරගන්න ඕනේ. එතකොට ඒ අය සර්පයා දැක්ක කෙනා ඇඳෙන් පයින්නවා හිතලා බලන්නේ දෙසරයක් තුන්සරයක්වත්. මේ මොකද ඊට වැඩිය භයානකම තියෙන හින්දා. මේකෙ පින්නොත්නේ දරුවා අතහැරලා දාලා ගෙවල් අතහැරලා දාලා යන්න කියලාද මේ කියන්නේ? නැහැ, අතුලාන්තයේ තියෙන මේ අධිකතර වූ බැඳීම ක්‍රමානුකූලව අයින් කරගන්න කියන එකයි මේ කියන්නේ. අයින් කරගන්න, මේ බැඳීම අයින් කරගන්න කියලායි මේ කියන්නේ. ඉතින් මේ බැඳීමුත් එක්ක තණ්හාවත් එක්ක මේක කරන්න බැරි හින්දා. ඉතින් එහෙම අයින් කරගන්න පුළුවන් වෙන්නේ අයින් කරගන්න අවශ්‍ය කරන ධර්මයක් තියෙන කාලෙක විතරයි. නේද? අපි කියනවා කෙනෙකුට මෙන්න මේවා ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න අවශ්‍ය කරන ගුරුවරයෙකු අවශ්‍ය සම්පත් නැත්නම් ඉගෙන ගන්න පුළුවන්ද? බැ. නේද? එහෙනම් අපිටත් කියන්න පුළුවන් බැඳීම අයින් කරගන්න කියලා ලේසියෙන්ම. අන්න බලන්න අපිට හැම නිමේෂයකම දැනෙන්න ඕනේ. හැම නිමේෂයකම දැනෙන්න ඕනේ. මට මේ ලැබිලා තියෙන අවස්ථාව මේ ධර්මය තුලින් මෙච්චර ආනිසංසවාරයක් ලබා ගන්න පුළුවන් හැම දෙයකින්ම බැහැර වෙච්ච උපසමාය තත්ත්වයටපත් වෙච්ච ලෝකේ අවබෝධ කරගන්න පුළුවන් තත්වයකට පත් කරගන්න පුළුවන් සියලු ව්‍යසනයන්ගෙන් අත මිදෙන්න පුළුවන් කියලා තමයි මේ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. ඒ ආනිසංස මෙනෙහි කරපුවම කොච්චරවත් සෝදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා තමන්ට දැනෙනවා. ආන්ගේ ඒකත් එක්ක අර අපාය බය එක පැත්තකින් මෙනෙහි කරපුවාම ආනිසංස මේ පැත්තෙන් මෙනෙහි කරපුවම අපේ හිත හොඳටම නිවනට නැඹුරුතාවය දක්වන වීරයක් උපදිනවා. අර කුසීතකමේ ඇලි ගැලී ඉඳ දෙන්නේ නැහැ. කුසීතකමේ ඇලි ගැලී ඉඳ දෙන්නේ නැතුව. තොර ඒ කාරණා දෙකට අමතරව ඊළඟට තියෙන්නේ ගමන විති පච්චවෙක්කනතා කියන තුන්වෙනි කාරණාව. ගමන විති පච්චවෙක්කනතා කියන්නේ පින්වත්නි දැන් මම උදාහරණයකින් මේක කියන්නම්. අපි හිතමු අපි 10 පන්තියේ විතර ඉන්නකොට පාසල යද්දී 11 පන්තියේ විභාග ඉවර වෙලා කවුරු හරි හොඳට දක්ෂව ලංකාවෙන් පළවෙනියා වෙලා අපේ පාසලෙම පාස් වෙලා හරිද බොහොම දක්ෂ වැඩක් කරලා නැත්තම් මොන හරි ක්‍රීඩාවකින් ලොකු දක්ෂයෙක් කියලා හරියට අපි හොයලා බලනකොට හරියට මහන්සිලා මේක කරලා තියෙනවා මෙයා. ඒ වගේ වීර කටයුතු කරපු පුද්ගලයන්ගේ චරිත කතා ආදිය ඒ ආපු ගමන පිළිබඳව අපිට දැනෙනකොට තේරෙනකොට ඒ කාලේ අපිට මොකද හිතෙන්නේ? දැන් කෙනෙක් හොඳට විභාගය සමත් වෙලා මං ඊළඟ සැරේ තමයි විභාගය කරන්න ඉන්නේ. ඒ කාලේ අපිට මොනවද හිතුනේ? ඉන්නවක ඊළඟ සැරේ මම තමයි නේද කියලා හරි උනන්දුවෙන් ගෙදර ගිහිල්ලා කාමර අස් කරලා පොත් මේස අස් කරලා නේද ඈ සැලසුම් හදලා ආරම්භක ධාතුව බොහොම හොඳයි පටන් ගන්නවා. හැබැයි කී දවසද? අන්න ටික දවසයි. ඇයි ඒ? ඒ පිළිබඳව නැවත සිහි කරන්නේ නැතිකම. එතකොට දාරුචරිය තෙරුන් වහන්සේ එක බණපදයේකින් නිවන් දැක්කද නැද්ද? එතුමන් වහන්සේගේ චරිත කතාව පොඩ්ඩක් මතක් කරන්න යන්තම් කෙටි.
කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී ඒ ශාසනය ඉවර වෙනවා ඒ නට වෙනවා අය කියලා දැනගත්තට පස්සේ පිරිසක් එකතු වෙලා මොකද කරේ ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යය පැදකුණු කරලා මොකද කරන්නේ මහා පර්වතයක නැගගත්තා කැලේ පැන්නා අය අපිට මේ ශාසනයෙන් වැඩක් වෙන්නේ නැහැ දැන් මේක ඉවරයි කියලා කැලේ පැනගත්තා යම් ප්‍රයෝජනයක් පුළුවන් නම් ලබා ගන්න ඕනේ කියලා ඒ කරලා නැග්ගොත් ආය බහින්න බැරි පර්වතයකට නැග්ග කට්ටිය නැගලා නැග්ග ඉනිම මොකද කරේ අයින් කරා ඒ කියන්නේ ඉතින් සම්පූර්ණ ඔක්කොම අතාරිනවා කියන එකයි ඒක භෞතිකව ඔක්කොම අතහැරියා ආය අපි පැහැදිලිවම කියලා ඒ කරලා මේ කට්ටිය සම්මුතියක් ඇති කරගත්තා යම් කිසි කෙනෙක් රහත්භාවයට පත් වුණොත් යම් හේකින් ඉර්ධියෙන් ගිහිල්ලා ආහාර ගෙනත් දෙන්නත් බෑ එහෙම සැකේකුත් තිබුණා නැත්තම් ඒ ධර්මතම ඒ විදිහට මේ ගල උඩ භාවනා කරලා දෙන්නේක් එක්කෙනෙක් රහත් භාවයට පත් වුණා එක්කෙනෙක් අනාගාමී වුණා අනිත් අය ගල උඩ වේලිලා මැරුණා හරි ඉතින් ඒ වගේ තව දැන් අගසව් දෙනම ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී වශයෙන් මේ බොහෝ ඒ ශාසනයේ බොහොම ඉහළට අප නැත්තම් බුදුරජාන් වහන්සේගේ චරිතය බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මේ කටයුතු සිද්ධ කරපු විදිහ අපි හොයලා බලනකොට ඒ ආපු චරණය ඒ විද්‍යාව ඇති කිරීම සඳහා අවබෝධය ඇති කර ගැනීම සඳහා ඒ උත්තමයන් වහන්සේලා දැන් සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා උපතිස්ස කෝලිත විදිහට ඉන්න කාලේ මොකද කරේ අර ගිරග්ග සමජ්ජ කියන එක සන්දර්ශනයක් බලලා නේද නාට්‍යයක් නාඩගමක් නේද එව්වා බලලා මොකද උනේ මෙහි ඉතාම කලකිරීමකට පත් වෙලා මේ දෙන්න මොකද ගත තීරණේ අපි දෙන්න එක මග යන්නේ නැහැ අපි දෙන්න දෙපැත්තට ගිහිල්ලා සත්‍ය හොයනවා මේවායින් පළක් වෙන්නේ නැහැ ඇස පිනෙව්වා පළක් නැහැ ආය පිනවන්න හිතෙනවා නේද ඔළුව තියන අයට නුවණ තියන අයට ඒ වගේ කල්පනාවල් එනවා දැන් ගිරග්ග සමග්ද කියන නේද සන්දර්ශනය බැලුවා කියන්නකෝ බැලුවා නම් ඉතින් බලලා ඉවරනාට පස්සේ මොකද හිතෙන්නේ ආය බලන්න ඕනේ නේද දැන් මේ හිත ගැන ගවේෂණය කරන්නාට අන්න එක දන්නවා අපි මොන හරි බොහෝම කැමති දෙයක් බැලුවා ඉතින් බලලා දැන් බලලා ඉවරයිනේ දැන් ආය මොකද වෙන්නේ දැන් ආයෙල්ලනෝ ඉතින් ආය පෙන්වන්න ඕනේ ආය පෙන්වන්න ඕනේ ආය පෙන්වන්න ඕනේ ඉතින් මේ චුට්ට තේරුම් ගත්ත අය ඒකෙන් අතමිදෙන ක්‍රමවේදය සොයා ගන්නවා අන්න ඒවා හරියට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ පින්නන්නේ අපිට ලොකු වීරයක් උපදින මම මේ මොනවද කරන්නේ මං කානවා බොනවා නානවා අඳිනවා රණ්ඩු අල්ලනවා කේලම් කියනවා ඕපදුප කතා කර කර ඉන්නවා වැටිච්ච දැන වැටි වැටි ඉන්නවා මම මෙහෙම ඉන්නකොට මේ බුද්ධ ශාසනයෙම සමහර ඇත්තෝ වීරයෙන් කටයුතු කරලා සිහියෙන් කටයුතු කරලා නුවණින් කටයුතු කරලා නේද දැඩි පරිශ්‍රමයක් ඇති කරගෙන මොකද කරන්නේ ඒ ඇත්තෝ නිවන් දැක්කා නේද සියලු දුක් නැති කරගත්ත මන්තාම මෙහි ඇලි ගලි ඔහේ වාසය කරනවා කියලා තමන් ඇති කරගන්න ඕනේ අවබෝධයක් තේරුමක් ඇති කරගන්න ඕනේ හරි ඉතින් ඒව ගැන මෙනෙහි කරනකොට ඒ ඊටාම සංවරව ඊටාම සුපටිපන්න ගුණයෙන් යුක්තව ඒ ගත කරපු ජීවිත ඒ වැය කරපු කැපකිරීම ඒ ආපු ගමන පින්නන්නේ අපි ක්‍රමානුකූල මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට අපිට හිතෙනවා මමත් අර්ථවත් මිනිසෙක් වෙන්න ඕනේ. මම මේ ජීවිතේට වටිනාකම දෙන්න ඕනේ කියලා. ඒ උත්තමයාණන් වහන්සේලාගේ ජීවිතවලට කොච්චර වටිනාකමක් දුන්නද කියනවනම් මැරුණාට පස්සේ නේද? පිරිනිවන් පෑවට පස්සේ අපි මැරුණාම කොහොමද? මැරිලා අපි අරන් ගිහින් පිච්චුවා. පූච්චපු තැනින් යන්නේවත් නැහැ කවුරක්වත්. අපේ මේ ශරීරයේ පුච්චවුවට පස්සේ අලු ටිකක් එහෙම කොහරි වැටුණොත් කියනවා මලපාලුවටපත් වෙනවා ඒ පැත්තම කියලා. ඔන්න වැඩේ. නේද? හැබැයි සත්‍ය අවබෝධ කරපු උත්තමයන්න් වහන්සේ නමක් නේද? මැරුණා කියන්නේත් නැහැ. අපි කියන්නේ පිරිනිවන් පෑවා කියලා. එහෙම වුණාට පස්සේ ඒවාට අඩුම ගානේ අලු කියන්නේ නැහැ. කියන්නේ ධාතුන් වහන්සේලා කියනවා. නේද? මිනිස්සු පොරාලන ඔයා බෙදා ගන්න. ඉතින් ඒ තරම් වටින දේ ලෝකේ මොනම දේ ලබා ගත්තත් මට මේ ලැබිලා තියෙන ධර්මය තුලින් ලබාගත යුතු දේ මං ඉතින් ඔහේ ගෙදරට වෙලා ඔහේ ඉන්නවද මොකද කරන්නේ
මැරෙනකොට දාලා යන්න තියෙන ගෙවල් හැමෝම හැදුවා. මැරෙනකොට දාලා යන්න තියෙන දරුවෝ හැමෝම හැදුවා. නේද? මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් හැමෝම එකතු කරා. ඒ කට්ටිය අන්තිමට පැරදුනා. නේද? ඇයි බලහත්කාරයෙන් ඒවෙන් අයින් වෙන්න උනා? එහෙනම් මම එහෙම කරන්නේ නැතුව මම මේක ආකාරයට අර උතුම් අවබෝධය සඳහා කටයුතු කරපු අය ආකාරයට මාත් කටයුතු කරනවා කියලා ඒ බෝධිසත්ව චරිත ඒ ආදර්ශමත් චරිත පිළිබඳ හොයලා බලලා ඒව දැනගෙන ඒව මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපිට ආදේශ වෙනවා ඒ චරිත ලක්ෂණය. මොකද කියන්නේ? වීරිය උපදින්න එක හේතුවක් වෙනවද නැද්ද? එහෙම වීර චරිත ඒ වගේ ඇත්ත අවබෝධ කරගන්න ළඟා කරගත්තේ සාන්ත භාවයට පත්වෙච්ච චරිතයක් වගේ මට බැයිද මේ ගෙදර ඉන්න මට නේද මේ අම්මෙකුට තාත්තෙකුට අක්කෙකුට අයියෙකුට නංගියෙකුට මල්ලියෙකුට බැයිද තමන්ගේ ජීවිතේ උතුම්ම තත්ත්වෙටපත් කරගන්න ඕන අනිත් අය හැමෝම කරන සාමාන්‍ය මිනිස්සයා හැමෝම ඇවිදගෙන යන විදිහට කතා කරන හැටියට ඒ විදිහටම මගේ ජීවිතයත් ජීවලා වැඩක් තියනවද ඇයි මට උතුම් කෙනෙක් බවට පත් වෙන්න බැරි? ඇයි මට වෙනස් කෙනෙක් බවට පත් වෙන්න බැරි? කියලා අර උතුම් අයගේ ඒ වෙනස් කෙනෙක් බවට පත් වෙච්ච අයගේ අන්න අයට වැඩිය ඉහළ මානසිකත්වයක් ඇති කරගත්ත අයගේ ඒ ගමනය ඒ ඒ ජීවිතය පිළිබඳව ප්‍රවේශමෙන් මෙනෙහි කිරීමෙන් අන්න අවස්ථාව ලැබෙනවා ඒ තැනැත්තාට ඒ කටයුත්ත සම්පාදනය කරගන්න. හරිද? අපේ හිත නැමෙනවා එතකොට ඒ පැත්තට. හරි? ඒ ගැන තව හිතලා බලන්න ඕනේ මේ අත්වෝ මේවා කොච්චරනම් සාධාරණ දේවල්ද කියලා. ඊළඟ කාරණා පින්නත්නේ පිණ්ඩපාත පචායනතා කියන එකයි. ඒක විශේෂයෙන්ම අපිට ස්වාමින් වහන්සේලාටයි. ඒ වුණාට මේ හුඟක් අය සිල් සමාදන් එහෙම වෙනවා. එදාටවත් ගාණක්වත් නැහැ අපේ අයට. හරි? එතකොට මේ අත්තන්ට වගේ මමත් බලන්න ඕනේ. මේ මට මම මේ චීවරයක් දරාගෙන සීලයක් සමාදන් වෙලා මේ ධර්ම දේශනාව දැන් ඉවර කරපු ගමන් ඊළඟට කට්ටියගේ බලාපොරොත්තුව මොකක්ද? නේද? මාව පෝෂණය කරන්න ඕනේ කියලා. කොයිතරම්නම් සිල්වන්තව ගුණවන්තව කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ගිහි හෝ පැවිදි ඒ හැමදෙනාටම තමන් යොදාගත්ත බාහුව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනයෙන් විශාල කැපකිරීමක් කරලා ඒවා ලබා දෙන්න ඒවායින් දානමාන ආදී ලබා දෙන්න හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවද නැද්ද? තමන්ගේ දරුවන්ට දෙනවට වැඩිය වැඩි කැපකිරීමක් කරලා දානමාන ආදී ලබා දෙනවා. සමහර විට බොහොම දුකටපත් වෙලා ඉඳිමින් තමයි මේ දානය කරන්නේ. නමුත් ඇතුළාන්ත තද බල හැඟීමකින්. ඉතින් අපි හිතන්න ඕනේ සුළු දෙයක් වුණත් පින්නත් නේ සුළු දෙයක් වුණත් ඒ ඇතුළේ තියෙන හැඟීම ප්‍රබල නම් ලක්ෂයක් මුදල් තියෙන කෙනෙක් 10000ක් දෙනකොට 10න් එකක් දුන්නා වගේ අර දැනෙන්නේ. 10000ක් තියෙන කෙනෙක් 1000ක් දුන්නාම 10න් එකක් දුන්නා වගේ. 1000ක් තියෙන කෙනෙක් 100ක් දුන්නාම 10න් එකක් දුන්න හැඟීමක්. 100ක් තියෙන කෙනෙක් 10ක් දුන්නාම ඒත් එහෙමයි. නේද? 10ක් තියෙන කෙනෙක් එකක් දුන්නාම චේතනාව නම් 10න් එකක් දුන්නා වගේ. ඉතින් දුන්න දේ පොඩි කියලා අපිට නොසලකා හරින්න බෑ. එතන තියෙන හැඟීම ඉතාම ප්‍රබල වෙන්න පුළුවන්. ඒක හින්දා වත් පිටක් හරි පාත්‍රාවට වැටුණා නම් නැත්තම් සිල් ගන්න දවසේ තමන්ට දෙන දාණය ගැන තමන් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරපුවම මාව පෝෂණය වෙන්නේ අන්නය මාව පෝෂණය කරන්නේ මෙන්න මේ වගේ ඒ අයගේ චරිත ස්වභාවයන් වලට වැඩිය මං වෙනස් හින්දා. ඒ අයට ළඟා වෙන්න අවශ්‍ය කරන ඉලක්කයක් මං ලබා දුන්න හින්දා. නේද? බිම බලාගෙන පාත්‍රාවත් අතින් අරගෙන ඉතාමත්ම සංවරව ගුණයෙන් යුක්තව ගෙදරට වඩින පාරේ වඩින ස්වාමීන් වහන්සේ දැක්කහම කෙලෙස් තියෙන ඇත්තන්ගේ සිත්වල කෙලෙස් සංසිඳෙනවා. නේද? මේ ධනෙස් දෙක පණ නැතුව ගිහිලා දෙකට නැමිලා වැටෙනවා වගේ වෙනවා. ඉතින් එහෙම වෙලා අනේ මමත් ওই தත්ත්වෙටපත් වෙනවා කියලා අදහසක් ඇති වෙනවා. ඉතින් එහෙම தත්වයකටපත් වෙන්න තමන් අපි හැම වෙලේම මේ වගේ ජීවිතය ජීවත් කරවන්න ඕනේ මේ පිණ්ඩපාතය ගැන මෙනෙහි කරලා. ඉතින් මම ආරාධනා කරනවා උපාසක දානේ වෙලාවෙක පන්සලේ සිල් ගන්න ඇත්තෝ ඕක ගැන හිතන්න ඕනේ. සමහර අයට ඒක ගැන කිසිම කල්පනාවක් නැහැ. මොකද ඒක කරන්නේ? දානේ වළඳපු ගමන් කිඹුලෝ ගොඩ ගහලා වගේ. හරිද?
ඒදානේ වළඳලා උපාසක බණමඩුවේ උපාසිකා බණමඩුවේ මොකද කරන්නේ? බුදියනවා සක්මන් කරන්නේවත් මොකක්වත් නැහැ. සමහර ඇතෝ බණ කියනකොටත් බුදියනවා. සමහර ඇතෝ ඉඳලාමත් ගොරවනවත් එක්ක. හරි. ඉතින් ඒ ඔක්කොම අපේ හිතේ තියෙන කුසීතකම නිසා වෙනවා. ඊළඟට සත්තු මහත්ත පච්ච වෙක්කනතා මට ලැබිලා තියෙන ශාස්ත්‍රවරයන් වහන්සේ කොච්චරනම් මහත් වූ සාත්වරයන් වහන්සේ නමක්ද? ඒකේ වටිනාකම පින්වන්දී ගොඩ අයට දන්නේ නැහැ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ කියලා අපි කියනවා තමයි දවස ගානේ කියනවා. නමුත් මේ වගේ තේරුම් හොයන්නේ ඒ බුදුගුණ තමන්ට දැනෙන විදිහට තමන් ඒවා භාවිතයට ගන්නෙ නෑ පින්වත්නි. ගාතාව කියනකොට බුදුගුණයන් අපිට දැනෙන්න ඕනේ. ඒ බුදුගුණ කොච්චර දැනෙන්න ඕනද කියනවා නම් ඒවා හින්දා වීරිය උපදින්න ඕන අපිට. අනේ අපිට මේ වාගේ බුදුරජාණන් වහන්සේ නමක් ලැබුණා නේ කියලා. මගේ ශාස්ත්‍රවරයන් වහන්සේ නේද රහසින්වත් පව් කරන්නේ නෑ, රහසින්වත් පව් කරන්නේ නෑ කියලා දැනුණොත් තමන්ටත් ඒ වීරිය උපදින්න ඒක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකින්ද බුදුගුණ හොඳට මෙනෙහි කරලා ශාස්ත්‍රෝයන් වහන්සේගේ වටිනාකම ළඟට ඒ ශාස්ත්‍රු සාසනය ඒ සාසනය කියලා කියන මේ ධර්මය නේද මට අන්ධ භක්තියකින් වැළඳ ගන්න ඕන එක නොවන බව තමන්ට තේරුම් ගන්න පුළුවන්. ගවේෂණය කරන කෙනෙකුට තේරෙනවා එහි මාර්ගයක් දේශනා කරලා තියෙනවා, කරන ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. කරන ක්‍රමයක් දේශනා කරලා තියෙන කියලා කියන්නේ ඒක වැහිච්ච ක්‍රමයක් වෙන්න බෑ. ක්‍රමයක් තියෙනවා කියලා කියන්නේ ඒ තමයි අපිට තියෙන ලොකුම අස්වැසිල්ල. අද කාලේ අපි ධර්මයේ නියම ධර්මයේ මොකද්ද කියලා හොයාගන්න විදිහක් නැහැ, හොයාගන්න විදිහක් නැහැ කියලා කියනවා. නියම ධර්මයේ මොකද්ද? අන්න අර කට්ටිය සත්‍ය අවබෝධ කරනවා කියනවා, මේ පැත්තෙන් සත්‍ය අවබෝධ කරා කියනවා, රහතන් වහන්සේලා පහළ වුණා කියනවා. ඉතින් නේද පහළ වෙලා මහා ගාම්භීර ප්‍රකාශ නිකුත් කරනවා. ඉතින් ඒ වගේ නොයේකුත් දේවල් සිද්ධ වෙනකොට අපිට අපි බොහෝම අසරණ තත්ත්වයකට පත් වෙනවා නේද? පැහැදිලිවම මාර්ගයක් කියන රහතන් වහන්සේ නමක් ඉන්න ඕනේ. රහතන් වහන්සේ නෙවෙයි රහත් නොවුන උත්තමයෙකුට පවා ගවේෂණය කරන්නෙකුට පවා පින්වත්නි මාර්ගය කියන්න පුළුවන්. ඒ මාර්ගය දේශනා කරලා තියෙනවා. දේශනා කරලා තියෙන මාර්ගය කොහොමද? කවුරුහරි කියනවනම් මම රාගයෙන් සම්පූර්ණයෙන් අත මිදුණා කියලා. හරිද? රාගයෙන් අත මිදෙන්නේ නැතුව රාගයෙන් අත මිදෙන ක්‍රමවේදය දේශනා කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන හින්දා අඩුවක් නැතුවම මෙන්න මේ දේ කළොත් මේ දේ වෙනවාය කියලා දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රාගයෙන් සම්පූර්ණයෙන් අත මිදෙච්ච කෙනාට අරිට වැඩිය හොඳට දේශනා කරන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනද නැද්ද? ඇයියා දන්නවා ගිය මාර්ගය මොකක්ද කියලා. ගිය මාර්ගය මොකක්ද කියලා එතනත්ත දන්නවා. එහෙනම් සත්‍ය අවබෝධ කරවා කියලා කවුරු හරි කෙනෙක් කොතන හරි පින්නත්නි මාර්ගය දේශනා කරනවා නම් මෙන්න අසරණ වෙච්ච ඔය කට්ටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මාර්ගය මෙන්න මේ විදිහටයි ඒ ගමන යන්න ඕනේ. මේ බලන්න මෙන්න මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා. සීලය මේකටයි, සමාධිය මේකටයි, ප්‍රඥාව මේකටයි. මේ වාගෙන් හිත ගැලවෙන ආකාරය මෙන්න මෙහෙමයි, මෙන්න මෙහෙමයි කියලා එකකට එකක් ප්‍රතිවිරුද්ධ වෙන්නේ නැති වෙන්න, ගැටෙන්නේ නැති වෙන්න, තර්කයට අහු වෙන්නේ නැති වෙන්න යමෙකුට දේශනා කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ තැනැත්තෙක් කියනවා නම් මම රහත් වෙලාය කියලා පැහැදිලි ක්‍රමවේදයක් අන්න ඒ තැනැත්තාගේ රහත් භාවය පිළිබඳ අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. සියලු කෙලෙස් අයින් කරන්න, අයින් ආසාවන් අයින් කරන්න, ආසාවන් අයින් කරන්න, එතකොට ඉවරයි. කොහොද දැන් අයින් කරන ක්‍රමය කියන්නේ බෑ නේද? මම ඒ සාන්ත සුවය අත්විඳා කියලා ලස්සනට කියනවා නේද? ඉතින් කියනවා නම් කරපු ක්‍රමය කියන්නේ බෑ නේද? කරපු ක්‍රමය කියන්න පුළුවන් නම් අන්න අපිට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. අනිතක ඉතින් එහෙම කියන්න දඟලන්නෙත් නෑ. ඇයි? රහතන් වහන්සේ නමකට එහෙම කීමේ අවහිතාවයක් ඇත්තේ නැති හින්දා. ඉතින් කොහොම නමුත් කමක් නැහැ. අපිට අන්න ඒ වගේ මේ ශාස්ත්‍රු සාසනයෙහි තියෙනා වූ ධර්මය නිරවුල්ව තේරුම් ගන්න පුළුවන්, නිරවුල්ව කරන්න කලින් දැනගෙනම කරන්න පුළුවන් කියලා තමන්ට ලැබිච්ච ඒ දායාදේ. හරි, ශාස්ත්‍රවයන් වහන්සේ වගේම ධර්මය සහ මහා සංඝරත්නය කියලා තමන්ට ලැබිච්ච මේ මනුස්ස ජීවිතය ඒ ඔක්කොම ගත්තම අපි කියනවා ලැබිච්ච දායාදේ කියලා. ඒක තමයි 6 වෙනි කාරණාව.
දායජ්ජ මහත්ත පච්ච වෙක්කනතා මට ලැබිලා තියෙන මට ලැබිලා තියෙන දායාදය මට ලැබිලා මට උරුම වෙලා තියෙන වටිනා වස්තු මට මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභද නැද්ද බුද්ධෝත්පාදයේ දුර්ලභද නැද්ද නේද කල්යාණ මිත්‍ර සේවනයේ දුර්ලභද නැද්ද කොච්චර දුර්ලභද එහෙනම් මං ඒ වගේ දායාදයක් ලැබපු කෙනෙක් මේ අවස්ථාව ගිලිහුණොත් ආය මට කොතනින් ගොඩ එන්න පුළුවන් වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ අවස්ථාව ගිලිහෙන්න දීලා හරියන්නේ නැති බව අපිට දැනෙන්න ඕනේ ඒක අර අපි කියන්නේ කල දුටු තැන වල ඉහගනු කියලා ඒ කපටිකමකට ඒක නම් කියන්නේ නමුත් කල දුටු තැන තමයි මෙතන කාලය දැක්කනම් යම්කිසි කෙනෙක් තමන්ගේ ප්‍රයෝජනය සිද්ධ කරගන්න කියලා මේ කාලය ගිලිහෙන්නයි යන්නේ ඒක තේරුණාම තමයි තේරෙන්නේ මේ කාලය ගිලිහෙන්නයි යන්නේ මේ වගේ කාලයක් මට අය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මේ වෙලාව මම මේක වෙනත් දෙයකට වෙනත් අනර්ථවත් දෙයකට යොදවලා හරියන්නේ නැහැ මම මේක හරියටම කළ යුතු දෙයටම යොදවන්න ඕනේ කියලා අපිට දැඩි අදහසක් ඇති වෙන්න ඕනේ හරිද අපිට දැඩි අදහසක් ඇති වෙන්න ඕනේ මෙන්න මේක තමයි කළ යුත්තේ මේ වෙලාවේ කළ යුතු මට ශාස්ත්‍රවරයන් වහන්සේ කොයිතරම් මහත් වූ කෙනෙක්ද ඒ වගේ මට ලැබිලා තියෙන දායාදය මනුස්ස ජීවිතේ ලැබිලා මේ මනුස්ස ජීවිතයක තියෙන දුර්ලභභාවය දන්නවද කොච්චරද කියලා මේ ලෝකේ වැඩියෙන්ම ඉන්නේ අපේ ගෙදරක් ගත්තොත් වැඩියෙන් ඉන්නේ මනුස්සයෝද තිරිසන් සත්තුද කොච්චරද කියන්න බෑ කූඹියාගේ ඉඳන් වේහයාගේ ඉඳන් හුණාගේ ඉඳන් මීයාගේ ඉඳන් නේද ඔක්කොම අපේ වත්ත ගත්තොත් ඔච්චර මෑස්සගේ ඉඳන් ඔක්කොම නේද නවීන තාක්ෂණ විද්‍යාවේ නිර්මාණ නෙවෙයි ඒවා මේ ලෝකේ පහළ වෙන විඥානයන් එහෙනම් ඒ තත්ත්වෙට මාවපත් වෙන්න පුළුවන් දැන් ඕපපාතිකව පහළ වෙන ප්‍රේතය භූතය මලයක් ඉන්නව අන්න ඒ තැන් වලට සුදුසුකම් ලැබුවොත් නම් ඉක්මනටම පුළුවන් වැඩේ කරගන්න නමුත් මිනිස්යාය කියන කෙනා කොච්චර ඔය සියලුම සත්වයන්ගෙන් අපායවල හැමතැනම ඉන්න අයගේ පව් ගෙවිලා මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ඒ අයගේ අවශ්‍යතාවයන් ආවට එනේ නායට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්ද ඇයි නේද කෝටි ගණන් ගත්ත කෝටි 700යි ඔක්කොම මිනිස්සු ඉන්නේ නේද අපේ එක දිස්ත්‍රික්කයක් ගත්තාම කෘමීන් නැති කෝටි 700කට වැඩිය එක දිස්ත්‍රික්කයක් ගත්තාම නේද එහෙනම් දිස්ත්‍රික්කයක් ඕනේ නැහැ එක ගමක් ගත්තාමත් ඇති ඒ තරම්ම එහෙනම් කොහොම දුර්ලභ බවක් තියෙනවද මනුස්ස ජීවිතේ ඉතින් ඇයි මනුස්ස ජීවිතයක් ලැබෙන්න නම් කොතන හරි තැනක අම්මෙක්ගේ තාත්තෙක් එකතු වීම තියෙන්නම ඕනේ තියෙන්නම ඕනේ එවැනි අවස්ථාවක විතරයි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතින් මේ වගේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ මදිවට බුද්ධ ශාසනයක් කියන එක කොයිතරම් නම් දුර්ලභද ඒ වගේ එතකොට මං මන්ද බුද්ධික වෙන්න නැතුව ඉපදිලා මේ වගේ මහා වටිනා ජීවිතයක් මට හම්බෙලා තියෙනවා ඉතින් මේ වටිනා ජීවිතයක් හම්බෙලා තියෙන වෙලාවේ මම මොකද මේ කර කර ඉන්නේ කියන්නේ ගඩොල් එකතු කරනවා වැලි එකතු කරනවා සිමෙන්ති එකතු කරනවා ඒකද වැඩේ කාටත් එක්කද මේ කියන්නේ මටත් එක්ක මමත් පැවිදි වෙලා ගඩොල් ටිකම නම් එකතු කරන්නේ ආරන්නේ හදන්න වැලි ටිකම නම් එකතු කරන්නේ නේද ඒකම නම් ලාභ සත්කාර වලට ගිජු වෙලා කටයුතු කරනවා නම් ඒක විතරක් නෙවෙයි එහෙනම් මගේ පැත්තෙන් මම නේද මගේ නිවන සඳහා කළ යුතු දේ සම්පාදනය කරගන්න ඕනේ මගේ යහපත සඳහා කළ යුතු දේ සම්පාදනය කරගන්න ඕනේ පින්නත් ඉතින් ඒ වගේ මේ අතත් කල්පනා කරන මට ලැබිලා තියෙන ජීවිතය මේ විදිහට යවන්න හදන්නේ මට ලැබිලා තියෙන මේ ජීවිතේ මේ විදිහටද මම කරන්න හදන්නේ මේ විදිහටද මම කරන්න හදන්නේ කියලා මෙනෙහි කරගන්න ඕනේ. හරිද? මෙනෙහි කරලා කටයුතු ටික සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි දායජ්ජ මහත්තයා කියන්නේ. අපි මෙනෙහි කරන්නේ නැහැ. මට ලැබිලා තියෙන සම්පත ගැන මෙනෙහි කරන්නේ නැහැ. කාලාන්තරයක් තිස්සේ කොච්චර නම් සසර ජීවිතේ නොවින්දා වූ සැපක් තියෙනවද? නැහැ. සසර ජීවිතේ නොවින්දා වූ දුකක් තියෙනවද? නැහැ. ඉතින් එව්වමනේ අය ඉල්ලන්නේ මේ. තව කොච්චර යන්න ගියත් ඒකමද නැද්ද නේද ඒකම නැවත නැවත විඳින්න වෙලා තියෙන මගේ හිතේ ගිල්ලන හින්දා ආන් ඒ රත් වෙන දැවෙන ඒ ඉල්ලනකොට අපි ආශ්‍රව ධර්මයන් ගැන කතා කරද්දි කිව්වා ඒ ඉල්ලනකොට අපි ඒක නොදී හිටියොත් නේද කැමති රූප ඕනෑ කියලා ඉල්ලනකොට නොදී හිටියොත් රත් වෙන දැවෙන ස්වභාවය එනවා ආශ්‍රවයන් හින්දා ආන් එක අයින් කරගන්න තියෙන එකම අවස්ථාව මේක. ඒක අයින් කරගන්න තියෙන එකම අවස්ථාව මේක. අන්න බලන්න එහෙනම් දායජ්ජ මහත්තයා ඒවා මෙනෙහි කරන්න ඕන පින්වන්නේ අහගෙන
නේද දැනගත්ත දේ හොඳින් මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරේ නැත්නම් අපි ඔහේ ඉන්නවා ඔහේ ඉන්නවා මැටි ගුලිය වගේ ඉන්නවා. ඒක පාටම කෙලෙස් වලට අදාළ තැන් වලින් විසිවෙන්න අයින් වෙන්න අපේ හිතේ ශක්තිමත් භාවයක් නැති වෙනවා. සර්පයා දකින්න ඕනේ. හොඳයි. ඊළඟට තීන මිද්ද විනෝදනතා. තීන මිද්ද ස්වභාවයන්. හරිද? චිත්ත චෛතසිකයන්ගේ තියෙන මැලි ගතිය නිකන් අර හැකිලිච්ච ගතිය ප්‍රබෝධමත් නැති ගතිය අපි අර ඉන්නේ ඒ අර අර ඔකට හොඳම උදාහරණ තමයි මැටි ගුලිය කියලා කියන්නේ. හරි හිත කිසි දෙයක් කරන්න ඔහේ පල්ලෙහාට වැටලා වගේ කිසි දෙයක් කරන්නේ නැහැ. දැන්ලා තියෙනව නේද එහෙම? සමහර දවස්වල එහෙම තදින්ම තියෙනව නේද? මුකුත් කරන්න හිතෙන්නේ නැහැ. නේද අපේ ජීවිතේ හරියට නිකන් තීන මිද්දෙන් අයින් වුණාම කොහොමද රෝස මලක් වගේ? මලක් වගේ ප්‍රබෝධමත් ස්වභාවයක් තියෙනවා. ඉක්මන් ඉක්මන්ට ඇවිදිනවා. ඉක්මන් ඉක්මන් වැඩික් කරනවා. සමහර අය එහෙම හරි කාර්යක්ෂම හරි වේගවත් ආදර්ශ සම්පන්න සකසුරුවම්ම ඒ වැඩ දික් කරනවා. ඒව ඔකටම බාධා වෙන ලොකු හිතේම ඇති වෙන අවශ්‍ය නැති ධර්මතාවයක් තමයි තීන මිද්ද කියලා කියන්නේ. අන්න ඒ තීන මිද්දේ පළවා හරින්න අවශ්‍ය කරන කටයුතු කරනකොට වීරිය උපදිනවා. වීරයට ඉඩ තියෙනවා. ඉතින් ඒකින්ද අපි ඒවා ගැන මෙනෙහි කරලා තීන මිද්දේ දුරුකරන්න අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න ඕනේ. ඊළඟට තියෙනවා වටිනාම කාරණාවක්. ඒ තමයි කුසීත පුද්ගල පරිවර්ජනතාව කියලා. කුසීත පුද්ගල පරිවර්ජනතාවය හරීම ඕනේ පින්නත්. ඇයි ඒක ඕනේ? මේක බෝ වෙන රෝගයක් කියලා දන්නවද? කුසීතකම අකුසලයට නැඹුරු බව, කුසලය වර්ධනය කරන්න තියෙන ප්‍රමාදය, ඒවා බෝ වෙන රෝග. ඇයි අපි පල්ලෙහාටම අදින ගතියක් කෙලෙස් වල තියෙන්නේ? හැබැයි මොකද වෙන්නේ? අපි කොහොම හරි ඉහළට යන්න හදනකොට නේද අමාරුවෙන් අල්ලගෙන ඉහළට යන්න හදනකොට කකුලෙන් අදිනවනම් ඔව්වා පස්සේ කරන්න පුළුවන්. මේ අනිත්තර තමයි මූලික වෙලා තියෙන්නේ. මේ වාර තමයි මූලිකත්වය දෙන්න ඕනේ කියලා අපිට ඒ කටයුත්ත හරියට කරන්න පුළුවන්කමක් නැත්තම් පින්වත්නි ඒක කරන්න ඉඩ දෙන්නේ නැත්තම් ඒ ළඟම ඉන්න අයගේ උනන්දුව නැති වෙනකොට ආශ්‍රය කරන අය කුසීත පුද්ගලයෝ වෙනකොට අපිත් ඒ පැත්තට මැදි යදි යනවා. ආන්ගේ පුද්ගලයන්ගෙන් ක්‍රමානුකූලව අයින් වෙන්න ඕනේ. ඒ පුද්ගලයන්ගෙන් ක්‍රමානුකූලව අයින් වෙන්න වග බලා ගන්න ඕනේ. ඊළඟට ඒක ඒ වගේම තමයි ආරද්ධ වීරයෙන් කටයුතු කරන පුද්ගලයන්ව සේවනය කරන්න. ආරද්ධ වීරිය පුද්ගල සේවනතා. එතකොට අපිට උනන්දු ඇති වෙනවා. හැම වෙලේම කුසල් වඩන්න ගෙදරට ආපුවම කවුරු හරි සමහර අය ඉන්නවා ගෙවල් වලට ආපුවම අයියෝ හරීම රසවත් දේවල් කියවනේ. නේද අහගෙන ඉඳලා පණ යනවා. නේද ඉවරක් නැහැ කියවනවා 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 අතන වෙච්ච දේ මෙතන වෙච්ච දේ කාපු දේ බීපු දේ අඳපු දේ නාපු දේ එහා පැත්තේ ගෙදරට වෙච්ච දේ නේද අතන කියපු එක මෙතන කියපු එක පැය ගණන් ඉඳගෙන කියවනවා කියනවා යන්නෙත් නැහැ මලවදේ කියලා හිතන එතකොට නේද ඇයි යන්න කියන්නත් බෑ නේද අන්න ඒක තමයි වැඩි යන්න කියන්නත් බෑ ඉතින් මේ ඔහේ එකතු වෙලා ඔහේ හැපි හැපි ඉන්න පුදුම වුණාවක් තියෙනවා හම්බුණාද මුණ බලාගෙන ඉතින් ඉන්නවා ඉතින් මුණ බලාගෙන ඉන්නවා ඉතින් එහෙම වමනාව ඒ වගේ පුද්ගලයෙක් එක්ක නැතුව හැම වෙලේම ඉක්මනට වැඩක් කරලා ඊළඟ වැඩේ තමන්ගේ ලෞකික ජීවිතේ වැඩපවා ලෝකෝත්තර ජීවිතේ වැඩපවා ඉක්මනට ඉවර කරගෙන කාර්යක්ෂමව වැඩ කරන අය දැක්කහම අපිට බොහොම ලොකු අපේත් තියෙන කුසීතකම් අයින් වෙලා බොහොම ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා ඉතින් පැහැදිලිද නැද්ද ඒක එහෙමමද නැද්ද මොකද කියන්නේ නේද කතාවට ඕන්න ඔහෙ තව ටිකක් ඉන්න අප්පා ඔය තව ටිකක් කතා කරලා යන්න බැරි ඈ අම්මේ කියලා දන්නේ නැද්ද නේද ඈ නෑ ඉඳගත දැනි නැගිටින්න බෑ අම්මේ ගෑවෙනවා නේද ඈ ඒ විදිහට නිකන් අර මේ හරීම ඇත්තටම මහ ඛේද වාචකයක් ඒක මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නෑ ඒ කට්ටිය නිදිමත ගතියෙන් ඉන්නේ මම එදත් මතක් කරා ඒ කට්ටිය ඔළුව බරයි ඉඳගත්තුත් ඉඳගන්නේ කෙලින් නෙවෙයි නේද කොහේ හරි පුටුවක උනත් ඉඳගත්තුත් ඉඳගන්නේ හාන්සි වෙන ගතිය. අර මේ ශරීරය හරස් අතර තියන්න පුදුම කැමැත්තක් තියෙනවා. ඔළුව කෙලින් අතර නෙවෙයි ඔළුව පෙරලලා තියන්න ඔළුවට මුක්කු ගහන්න තියෙන කැමැත්ත තියෙනවා. ඒ තමයි ඒ කුසිත පුද්ගලයන්ගේ හැටි. ඉතින් එහෙමද කියලා බලා ගන්න ඕනේ. හැම වෙලේම නිදි කිරණ ගතියෙන් තමයි ඉන්නේ. හරි. ඉතින් අන්න ඒ කායික මානසිකව තමන්ගේ ඒ තියෙන ස්වභාවය වර්ධනය කරගන්න ඕනේ කොහොම හරි කරලා.
ඒකට ඒ වගේ පුද්ගලයන්ව ආශ්‍රය කිරීම ඉතාමත්ම වටින කාර්යයක් සමව වැඩ කරන බොහෝ වැඩ කරන පුද්ගලයන්ව ආශ්‍රය කිරීම ඉතාම වැදගත් වෙනවා ඊළඟට පින්වත්නි තමන්ම බලන්න ඕනේ තමන්ගේ මේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය කොහොමද කියලා පච්චවේක්ඛනතා ප්‍රත්‍යවේක්ෂා කරගන්න සම්‍යප්ප්‍රධාන පච්චවේක්ඛනතා සතර සම්‍යප්ප්‍රධාන වීරිය කොහොමද මම කුසල් අකුසල් දුරු කරගන්න කටයුතු කරනවද කුසල් වර්ධනය කරගන්න කටයුතු කරනවද මගේ මේ ව්‍යායාමය කොහොමද මගේ දැනට මම කරගෙන යන වැඩපිළිවෙල කොයි වගේ එකක්ද කියලා සතර සම්‍යප්ප්‍රධාන වීරිය පිළිබඳ තමන්ගේ දැනට තියෙන සතර සම්‍යප්ප්‍රධාන වීරිය පිළිබඳ තමන්ම ප්‍රත්‍යවේක්ෂා කර කර තමන්ම ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න ඕනේ එතකොට අපිට තේරෙනවා මං කොතනද කියලා ඉතින් නිකම් බෑ ධර්මය හොයාගන්න ඕන හොයාගෙනයි ඒක බලන්න වෙන්නේ දරුවන් කෙරෙහි එහෙම තියෙන බැඳීම නේද කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් නේද අඬන එක නේද ඉතින් බැලුවද කොයි වෙලාවරි ඇඬුණා නම් ඊයේ පෙරේද බැලුවද මම මොකද ඇඬුවේ එහෙනම් තියෙන අකුසල් නැති කරගන්න වීරයක් එහෙම තිබිලාද එහෙනම් නෑ තිබිලා නෑ අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ පිළිබඳ හැම වෙලෙම බලන්න ඕන මම අද දවසේ රැයට නිදා ගන්නකොට බලන්න ඕන මම අද දවසේ මගේ කුසලයන් වර්ධනය කරන්න මොකද කරේ මගේ අකුසලයන් දුරු කරගන්න මම මොකද කරේ දවස ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න සතිය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මාසෙ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න එහෙම බලනකොට අපිට තේරෙනවා මම එක තැන ඉන්නේ මම එක තැන නෙවෙයි නේද වීරිය ගැන කියනකොට අපි කියන්න කියලා දෙන්නම් සැඩපහරකට ගහගෙන යනකොට අන්න ඒ තැනත්තා එක තැන ඉඳත් වීරියක් තියෙන්න ඕනද නැද්ද වීරිය අතහැරිච්ච ගමන් කොහෙද යන්නේ ආපු දුර පල්ලෙහාට යනවා උඩට පීනන එක්කෙනා ආපු දුර පල්ලෙහාට යනවා නේද ඒ වගේ අපි කම්මැලි වෙලා ගත කරන හැම මොහොතකම අපි ආපස්සට ගමන් කරනවා ඒක නිසා මගේ සම්‍යප්ප්‍රධාන වීරිය කොහොමද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ ඊළඟ අවසාන එක තමයි තදදි මුක්තතා කියලා කියන්නේ අපි හිත නැමිච්ච හිතකින් වාසය කරනවා වීරියෙන් ඉන්නවා කොහොම හරි කරලා යටිතල් උද්දුටල් තද කරගෙන දත් මිටි මොලවගෙන මම මේ අකුසලයන්ට ඉඩ දෙන්නේ නැහැ කියන වීරයෙන් හැම වෙලේම ඉන්නවා මම තීන මිදිරට ඉඩ දෙන්නේ නැහැ මම කාමචන්දරයට ඉඩ දෙන්නේ නැහැ මම ව්‍යාපාදයට ඉඩ දෙන්නේ නැහැ මේ විදිහට ඉඩ දෙන්නේ නැහැ ඒ සඳහා අවශ්‍ය කරන දේ කරනවාමයි 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 කියලා දැඩි ඉතා දැඩි අතුලාන්ත පෙළඹවීමකින් කටයුතු කරන්න සූදානම් කරගන්න ඕනේ ඉතින් ওই ටික තමයි අපි ආයෙ මතක් කරමු පළවෙනි එක අපාය බය පච්චවේක්ඛනතා ආනිසංස දස්සනතා ගමන විති පච්චවේක්ඛනතා කියලා කිව්වේ අර ඒ උතුම් පුද්ගලයන්ගේ චරිතය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එක ඊළඟට පිණ්ඩපාත පචායනතා ශාස්ත්‍රෝරයන්ගේ සත්තු මහත් පච්චවේක්ඛනතා ශාස්ත්‍රෝරයාගේ තියෙන මහග්ගද தত্ত্বය පිළිබඳ දායජ්‍ය මහත් පච්චවේක්ඛනතා මට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ලැබිලා තියෙන විශේෂයෙන් ධර්මය අන්න ඒවා ගැන හොඳට මෙනෙහි කිරීම තීන මිද්ද විනෝදතා තීන මිද්දය දුරු කර ගැනීම නැති කරගෙන වාසය කිරීම ඉතින් ආලෝක සංඥාවන් නැති කර ගැනීමෙන් සක්මන් කරමින් එහෙම ඒ විදිහට ඒක දුරු කර ගැනීම කුසීත පුද්ගල පරිවර්ජනතා ආරාද්ධ විරිය පුද්ගල සේවනතා සම්පදාන සම්‍යප්ප්‍රධාන පච්චවේක්ඛනතා සහ තද්දි මුක්තතා කියන කාරණා 11ක් මේ කාරණා 11 තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට එකතු කරගන්නවා කියන්නේ මේවා අනුව ක්‍රියාත්මක කරොත් විශාල වීර සම්පන්න ස්වභාවයකට පත් වෙන්න පුළුවන් රබර් බෝලයක් වෙන්න පුළුවන් හරිද එහෙම වුණොත් කොච්චරවත් අපිට ලොකු යහපතක් උදා වෙනවා නේද මැටි ගුලියක් වගේ ජීවත් වෙන්නේ නැතුව ඉක්මනින්ම අකුසල් දුරු කරගෙන කුසල් වර්ධනය කරගෙන මේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන වීරිය උපදවාගෙන සසර සුවපත් කරගන්නවා මමත් සියලු දුක් ගෙවන්කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.